මම සංජය මහවත්ත සභාපති මගින රට සංවිධානය අද දවසේදී අපි නීති විරෝධී වත්කම් විමර්ශනයකට ආවේ දැන් මේ දවස්වල මේ ඡන්දයක කසේ වදිනවා ඒ කියන්නේ ඡන්දයක් ළඟ ළඟ එනවා කියලා පේනවා මේ ඡන්දයක් එනකොට තමයි මේ රටේ තියෙන දේශපාලඥයෝ හංගපු මේ දූෂිත කළු සල්ලි එළියට එන්නේ එතකොට මේ වෙලාවේ මනි ලොන්ඩරින් කාරීන්ට හොඳ කලදසාවක් ගිහිල්ලා තමයි තියෙන්නේ එතකොට අපිට යම්කිසි සැකයක් ඇති වෙලා තියෙනවා මේ ජනප්‍රිය ටෙලිනාට්‍ය නිලියක් සහ නිරූපිකාවක් වශයෙන් කියාගන්න පියුමි හංසමාලි සම්බන්ධයෙන් මොකද පහුගිය කාලේ ගෝඨාභය ජනාධිපතිවරයාගේ ඩිෆෙන්ඩර් රථය ඒ ඩිෆෙන්ඩර් රේන්ජ් රෝවර් රථය CBH 1949 කියන රථය පවා එක්කොත් පියුමි හංසමාලි ගෝඨාභයට අරන් දීලා තියෙනවා එහෙම නැත්නම් ගෝඨාභය පියුමි හංසමාලිට දීලා තියෙනවා මේ දෙකෙන් එකක් ප්‍රතිලෝම අනුලෝම වශයෙන් සිද්ධ වෙලා තියෙනවා ඒ වගේම තමයි පියුමි හංසමාලි මේ වෙනකොට ජීවත් වෙන්නේ අති සුඛෝපභෝගී මහල් නිවාසයක සහ සුඛෝපභෝගී විදියට තමයි ජීවත් වෙන්නේ. එතකොට අපිට සැකයක් ඇති වෙනවා මේ දේශපාලඥයන්ගේ කළු සල්ලි සුදු කිරීම සඳහා පියුමි හංසමාලිව පාවිච්චි වෙනවද කියලා. ඒ නිසා තමයි අපි මේ විශේෂ විමර්ශනයකට ආවේ නීති විරෝධී වත්කම් විමර්ශන සම්බන්ධයෙන්. අපි පැමිණිල්ලක් සිද්ධ කරනවා අංක 1ට මේ ගෝඨාභය රාජපක්ෂගේ රේන්ජ් රෝවර් රථය සම්බන්ධයෙන්. මේක පියුමි හංසමාලියට කොහොමද ආවේ? මේක කෝටි 10ක් විතර වටිනවා වෙන්න පුළුවන්. එතකොට මේ කෝටි 10 එක්කොත් මේක නිකන් දුන්නද ගෝඨාභය රාජපක්ෂ පියුමි හංසමාලියට? එහෙම දෙනවා නම් ඒක දෙන්න හේතුව මොකද්ද? එහෙම නැත්නම් අර ක්‍රීම් විකුණලා කොහොමද මේ කෝටි 10ගේ රේන්ජ් රෝවර් රථයක් ගන්න කියන එක තමයි අපිට මේ වෙලාවේ තියෙන ප්‍රශ්නාර්ථය. මොකද මම ඇය වැඩි ටෙලිනාට්‍ය වල රඟපානව දැකලා නැහැ. පියුමි හංසමාලි අපි දැකලා තියෙන්නේ අර සුදු වෙන ක්‍රීම් මාර්ගයක් විකුණනවා. ඉතින් මම මේ විදිහේ ක්‍රීම් විකුණලා තව කීප දෙනෙක්ම පෞද්ගලිකව දන්නවා ආයුර්වේද ක්‍රීම් විකුණන. අනේ ඒගොල්ලන්ට එදිනදා ජීවත් වෙන්න පවා ක්‍රමවේදයක් නැතුව තමයි මේගොල්ලෝ ඉන්නේ. ඒ අතරතුර දවසට ලක්ෂ ගණන් වියදම් කරලා පියුමි හංසමාලිලා සතුටින් ඉන්නවා. ඉතින් මේ රේන්ජ් රෝවර් රථය සම්බන්ධයෙන් පළවෙනි පැමිණිල්ල ඉදිරිපත් කරනවා. ඒ වගේම තමයි ඇය ඉන්න මහල් නිවාස සහ ඇයගේ අනුකුත් දේපළ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන්න කියන එකත් අපි ඉල්ලනවා. ඊට පස්සේ අපි කියා සිටිනවා මේ කළු සල්ලි සුදු කරනවා නම් ඒක බරපතල වැරද්දක්. දේශපාලඥයන්ගේ කළු සල්ලි සුදු කරනවා කියන්නේ රටට ගන්න බරපතල වැරද්දක්. මේ වෙලාවේ මේ කළු සල්ලි එළියට එන මොහොතක් ඒක හින්දා අපි සියලු දෙනා සීරු මාරුවට පරිසමට ඉන්න ඕනි. කවුද මේ ඡන්දවලට ඡන්දගුණ්ඩුවලට වියදම් කරන්නේ නීති විරෝධී ආකාරයට වියදම් කරන්නේ කියලා. ඉතින් ඒකට ඉතා ඉක්මනට සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා නීති විරෝධී වත්කම් විමර්ශනයකින් අපි බලාපොරොත්තු වෙනවා. අද පැමිණිල්ල ඉදිරිපත් කරනවද? ඔව් පැමිණිල්ල අද අපි ඉදිරිපත් කරනවා. තවත් සුළු මොහොතකින් මේ පැමිණිල්ල ලිඛිතව අපි ලියාගෙන අවිල්ලා තියෙන්නේ. ලිඛිතව අපි ඒක බාර දෙනවා. දැන් මේ ඔය පියුමි හංසමාලිව රේන්ජ් රෝවර් රථය යාට ගත්තයි කියලා සමාජ මාධ්‍ය වල පළවෙලා සෑහෙන කාලයක් වෙනවනේ. ඇයි දැන් මේ මේ හදිස්සිය මේ වෙලාවේ මේ? නෑ මේක සෑහෙන කාලයක් වුණාට කිසිම පැමිණිල්ලක් මේ වෙනකන් ඉදිරිපත් වුණේ නෑ එයාගේ මේ වත්කම් විමර්ශන සම්බන්ධයෙන්. එතකොට ඒ පැමිණිල්ල ඉදිරිපත් කරන්න නැති වෙච්ච හේතුව සම්බන්ධයෙන්ුත් අපිට සැක ඇති වෙලා තියෙනවා. දැන්ට මේ රේන්ජ් රෝවර් රථය විතරක් නෙමෙයි අපිට ගැටලුව වෙලා තියෙන්නේ. ඊට අමතරව ඇය මේ භාවිතා කරන මේ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන්ුත් අපිට සැකයක් ඇති වෙලා තියෙනවා. රාජපක්ෂ රෙජිමේ ප්‍රබලයේ කෑත් දෙක කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාරයක් කරගෙන යනවාද කියන එක. Asianmirror.lk